ඇමතිතුමා අවුරුද්ධකට වැඩි මේ සේස්තයටවිල්ල ඊඒ කරපු කතාවෙන් තේරෙනවා එතුමා තෙල් සංස්ථාවේ පියන් කෙනෙක්ගෙ දැනුවක්කත් නෑ. අපේ පියන් ලිපිකරුවෙක් ියොක්කත්. එක්කො දැනුම තියෙනවා ඒ නත් අන් තමන්ගේ නොහැක වහගණ්ඩ රටට බොරු කියනවා. ඒ ඇමැතිතුමා කියනවා ඉතාම රතක කවදක්ක රට හිතවත්. ඉන්දන කියන රුදිරේ කියන ඇමතිවරෑ බාසන් තියන ආයතනයක සම්පත තමයි පිරිපහදුව ඇමති තුමා කියනවා මේ බොරතෙල් ක්‍රියාකාරකම අයිති ඒක තියනෙ තෙල් සංස්ථාවට ඉතරයි ඒක මේ ජනතාවට අදාලනය ඇමති තුමනි දැනගන්ඩ වසර පනස්සයකට ස්සලමයක හැදුවේ ලෝකයේ දුරදක්නා රාජ්‍යනායකයන් ඒ රතෝල් ලොට අරන්තින රත වෙනුවෙන් ගත්තු තීරණය සරලව කියනවනං බොරතෙලෙන් පිරිපහදු කරපු ඉන්දොනට වැඩිය අවමේ ඩොර් පාලක් මේ වෙනවයිට අඩුයි බොරතෙල් බැරල්ලෙක ඒ වගේම බොරතෙල්ලොලින් එ අමත්තර නිෂ්පාදනෝලිින් තවත් ඉන්දනොවල පිරිවෑ අඩුවියම් මත ඉන්දනැමිල අඩුවට දෙන්නඩ පුළුව. එන ඒක ඔබතුමා වරදියාකාරයට බොතෙල් ගෙන්න්න ගණ්ඩ ගිහිල්ලයි. මේ තත්වේ මතු වෙලා තියන. ම පැහැදී කරනවාන මේ බොරතෙල් නැතිවුණේ කොහමද. අර නරිය මිතිපොකුර කඩඩ උඩ පැන් පැනල පැල්ලගේ පො එක තිත්තයි බං කිය ලගිය. ඇමතිතුමා බොරතෙල් නියමිත්ත ක්‍රමවේදයයාන්ලුව ගැන්වීමට කටයුතු නොකරපු නිසයි පිරිපහදයිය වැැහ්වේ ඇමතිතුමා කියන මේ සේවකය දන්න ෑලුවේ පලේනි පාර නමේ ඕනතරම් හලති නො. ඇමැතිතුමනි ගල් යුද්ධය තියෙද්දි රාන ඉරාක යුද්ධය තියද්දි මැදපිරිදිකට මූදු සම්බාධක තියෙද්දි ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක තියෙද්දි ඉන්දනවලට අපේ රටට කොහි මහෝතකක්කක් මේ ඇමතිවර ඩ ඉස්සල් හිටමු. නිසිම ආණ්ඩුවක් ඇමතිවර බොරතෙල්ටි නිය මිත්ත වලාට ගෙනල් දුන්න ඉතරක් නෙමෙයි සම්පූර් ධහරිතාවෙන් පියා කරන්න ඉඩ දුන්නක් අපිකිවේ පලවිනිි මතාට අවරුදු පනස්සෙහෙක ඇමතිවරයා ආණ්ඩුව බොරතෙල් ටිකගේන්නේ නැතුව ලෝකේ බොරතෙල් අර්බුඩක් නැති මොතක ඒක නොගෙනා මත වැැහවා. ඔයාට වැඩි අපි දන්නවා රටය ජනතාව දැ උදේ වැට ෙන්ඩ ඩි පෝලිින්ගවල් අවස ෙදර න් ැලු ආ පවෂේ දෙ එකක පොලිමි තුුනකට ගිල්ල හතරවෙෙනිය එක පෙටල ය රෑ දහයි වෙනකන් තෙල් බේදුවට වැඩක් නෑ සැලස්ුභක්නෑ සීලු වඇනු නිකුත් කරනම් මේ අර්බුදේනෑ අර්බුදය ඇවිල්ල තියෙනවා එහ නම් පැහැදිලුව ඩොර් තුුන්කෝටි ඇසු ලක්ෂයකට වැඩි විය දමක් මේ දින්න පණහට ආන්්ඩුවට දරන්ඩ වෙලා තියෙනවා වැඩිපුර ගෙවන්්ඩ වෙලාතියෙනවා. ඒ ඉතරක් නෙමෙයි සේවකයෝ එක් දස් අනුවකට පිරිිපහදුවේ මේ දින පනහ වෙනුවෙන් මාසකටට අවම කෝටී කොළහගානි විසි දෙකෝටියයක් පමණ ඊට වැඩිවඩ පුළුවන් වැටුප්පා දීමනාගෙවන්ඩ සිදු වෙලා තියෙනවා. විදුලිබිල ජලබිල අනි සියලුදේවල් නැතිව. ඒ නම් මේ තෙල් සංස්ථෑ පාඩුව දෙගුණ කේ ඩොර් තවස සයට තියකින් විදේශගත වීම වැඩිකරේ. ඒහින්දා අත්‍යවශ්‍ය භාණ්ඩගේනෙක්ක තව සතිදයකින් පස්සේ ඩොලර් නැතින්ද සීයට විශසකින් අඩුවෙන්න්නේ අත්‍යවශ්‍ය බාන්ඩ පෝලිම වැඩිවෙන්නේ බිල වැඩිවෙන්නේ. ඔබතුමා බොරතෙල්ටික ප්‍රමිතියටට නිවරදිව ක්‍රමාණුපොලො අදාල සපියුම්කරුවන්ගේ කැඳවන්නේ නැතුව දීර්ඝකාලීන කොන්තරාත්තුවක් ඉන්නන නොසයපුූ නෛජීරයානු සමාගමට දුන්න හින්දයි. එහෙනන් ජනාධිපති තුමනි පූර්ණ පරිීක්ෂණයක් කරන්න. පූර්ණ පරිීක්ෂණයක් මැයි මාසේ කැබිනට් එකට ඉදි්‍රපක් කරපු. නයිජීරියන් බොරතෙල් ගියවසුම ආවේ කොහොමද දුන්නේ කොහොමද කියන එක වහම පරිීක්ෂණයක් කරලා මේ නොස ලිල්ලෙන් ක්‍රියාත් කෝන්න නිලධාරීන්ටත් නිවරදි අ්‍යානයට අධ්‍යන කර මතවර ට ක්‍ර මාර්ග ණඩ ඒවාගේ ද රට ේර න ඇතිව අ ේ ෙත්. ආඩුවට තේරෙන්ඩෝනි මේ අමතිවර ඇතාවක් සිටියෝත්. මේ රත්තේ ජනත්තාව සාගින්ඩරෙම්ියයනවා ඉන්නවලට කොමිස්වල්ටම ඉදන ගෙනනල්ල. එනවා වහපියෝර ගන්ඩ අපිියක යෝජනාවක් ජලාපෙත්මට කියෙන වහම මැද පෙරදික තානාපතිවර කැඳවන්ඩ. කැඳවල්ලා ඩැඩි ඉල්ලිමක්කරන්ඩ බොර ෙල්ටික ගේන්ඩ ගණ්ඩ පුළුවන්. බණඩාර්ණයක මැතිනිය කර ජයාර්ජාර්ධන මැතිතුුමා කර රාජ්‍යනායකෝ වැඩ කරන්න එෙහෙමයි. තිවර තන්දරකීමින් යි ආඩුවයි ජනතාවයි අගද ති.